හොඳයි අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා හැමෝටම. මම හිතනවා හැමෝටම මාව ඇහෙනවා ඇති කියලා. මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ බණ්ඩාරනායක විද්‍යාලීය තාරක විද්‍යා සංගමයට හඳුනනුගත් පියාසර වස්තුන් සහ පිටසක්වල ජීවීන් කියන මාතෘකාව සම්බන්ධව කතාකරනද පළමුවට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. ඉතින් ඒ වගේම තමයි මේ විෂය ශාස්ත්‍රය ගැන පොඩ්ඩක් මුලින්ම කියනවා නම් ලෝකේට ටිකක් ආගන්තුක විෂයක් මේක නූතන විද්‍යාවත් එක්ක සලකලා බලනකොට හේතුව ගොඩාක් ලොකු තියරිස් අපි සාමාන්‍ය විද්‍යාව කියලා ගත්තොත් එහෙම තියරිටිකල් බෑග්ග්‍රවුන්ඩ් එකක් ලොකුවට සන්නද්ධ වෙලා තියෙනවා හැමතිස්සෙම විද්‍යාව කියන ශාස්ත්‍රය ගත්තම. නමුත් මේ යූෆොලොජි කියන එක ගත්තම තාම හරියට ලදරු අවධියක තියෙන විද්‍යාවක් වගේ කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒකට හේතුව ලොකු තියරිටිකල් බෑග්ග්‍රවුන්ඩ් එකක් මේකත් එක්කලා හැදිලා නැති එක. ඉතින් මම අද බලාපොරොත්තු වෙන්නේ මම හිතන්නේ මේක තව ලෙක්චරස්ලා කීප දෙනෙක් ඉන්නවා ඔයගොල්ලන්ට දේශනා කරන්න. ඉතින් මේ මේ හඳුනනුගත් පියාසර වස්තුන් සම්බන්ධ විෂය එහෙම නැත්නම් යූෆොලොජි කියන විෂයේ සම්බන්ධව තියෙන තියරිටිකල් බෑග්ග්‍රවුන්ඩ් එක මොකක්ද කියන එක මම ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්නම්. මුලින්ම මම ඔයගලන්ට කිසි ප්‍රශ්නයක් අහනවා. ඒ තමයි මේ මේ විශ්වයේ අපි තනි වෙලාද කියන එක. ඒක තමයි මේ හඳුනනුගත් පියාසර වස්තු සහ පිටසක්වල ජීවීන් පිළිබඳව ගවේෂණය කිරීමේදී ඒ විෂය ශාස්ත්‍රයේ සම්බන්ධව තියෙන පළවෙනිම කාරණාව අපි ප්‍රශ්න කරන ආවි අලෝන් ඉන් ද යුනිවර්ස් කියන එක. ඒ කියන්නේ අපි විශ්වය තුළ තනි වෙලාද කියන එක. දැනට අපි විද්‍යාවෙන් පිළිගන්න විදිහට අපි දන්නේ නූතන පෙරදිග අපරදිග විද්‍යාවත් එක්ක ගත්තට පස්සේ අපි හොයාගෙන යනවා විශ්වයේ තවත් බුද්ධිමත් ජීවීන් ඉන්නවද කියලා. නමුත් අද වෙනකන් ඒකට බුද්ධිමත් ජීවිය කියන එකට කිසිම සාක්ෂියක් මේ වෙනකන් හම්බෙලා නැහැ. ඒක තමයි පළවෙනිම සාධේ. එතකොට ඒ නිසාම විද්‍යාවෙන් තාම ක්ලියර් ගන්න නැහැ පෘථිවිය හැරුණුකොට මේ විශ්වයේ වෙනත් ජීවීන් සහිත ග්‍රහලෝකයක් තියෙනවා කියලා. තියෙනවා කියලා පිළිගන්න නම් ඒකට අවශ්‍ය කරන සාක්ෂි සාධක තියෙනවා. නමුත් එහෙම සාක්ෂි සාධක හමු නොවීම මත තාම පිළිගන්නේ නැහැ එහෙම දෙයක් තියෙන්න පුළුවන් කියලා. ඉතින් විද්‍යාවෙන් දැනට තාරකා විද්‍යාඥයෝ ඒ වගේම අභ්‍යවකාශ ගවේෂණය කරන කණ්ඩායම් නාසා ආයතන වගේ විවිධ ලෝක ප්‍රසිද්ධ ආයතන උත්සාහ කරනවා ජීවය සහිත ග්‍රහලෝකයක් විශ්වය තුළ තවත් තියෙනවද කියලා හොයාගෙන යන්න. නමුත් මේ යූෆොලොජි කියන විශේෂාස්ත්‍රය ගත්තට පස්සේ මේ විශේෂාස්ත්‍රයේ තියෙන්නේ අපි හඳුනනගත් පියාසර වස්තුන් කියලා එක්තරා අපි තෝරාගත්ත කොටසක් තියෙනවා. ඒකෙන් අපි මේ විශේෂාස්ත්‍රය ඇතුළේදී උත්සාහ කරනවා මේ ලෝකයට පෙන්ලා දෙන්න අපිට නොපෙනෙන අපි විශ්වාස කරන දේවල් වලින් පරිබාහිර වෙච්ච යම් යම් සංසිද්ධීන් ලෝකේ පුරා සිද්ධ වෙනවා. නමුත් ඒක අපිට අපි දන්නේ නැහැ. සමහර වෙලාවට ඒක අපිට විශ්වාස කරන්න බැරි විශ්වාසයෙන් ඔබ්බේ තියෙන සමහර දේවල්. එතකොට හඳුනනුගත් පියාසර වස්තුවක් කියලා කියන්නේ මෙන්න ලෝකයක ඉඳලා යම් කිසි බුද්ධිමත් ජීවීන් කොටසක් පෘථිවියට එන්න පාවිච්චි කරන යානාවක්. ඒක තමයි UFO එකක් කියලා කියන්නේ. Unidentified flying object එකක්. ඒක unidentified කියන එකේ තේරුම හඳුනනුගත් කියන එක. එතකොට හඳුනනුගත් පියාසර වස්තුවක් කියලා කියන්නේ අන්න ඒ වගේ දෙයක්. එතකොට ඒ වගේ දෙයක ඉන්න පුළුවන් මොන වගේ දේවල්ද ලක්ෂණ මොනවද කියන එක මෙන්න මේ විශේෂාස්ත්‍රයේදී කතා කරනවා සහ ඒකෙන් උත්සාහ කරනවා විවිධ සාක්ෂි සාධක ඉදිරිපත් කරන්න විශ්වය අපි තනි වෙලා නැහැ කියන එක පෙන්වන්න. ඉතින් මම හිතන්නේ මම ඔයගලන්ට පුංචි වීඩියෝ එකක් පෙන්වන්නම්. මම ඔයගලට පැහැදිලි කරන්නම් මේ කියන අතරතුරේදී
මෙතන අපි පෙන්න්නේ පෘතිවේ ඉඳලා ටික ටික අපි දැනට විද්‍යාවෙන් හොයාගෙන තියෙන විදිහට පෘතුවියෙන් ඈතට යනකොට මොන විදිහටද අපිට විශ්වය දකින්න හම්බෙන්නේ කියන එක තමයි මේකෙන් විස්තර කරන්නේ. එතකොට උදාහරණයකට හිතන්න ඕගොල්ලෝ අපි පෘතුවේ ඉඳලා අභ්‍යවකාශ යානයකින් ටික ටික පෘතුවියෙන් ඈතට ගමන් කරන්න පටන් ගන්නවා. එහෙම පටන් අර ගන්නකොට අපිට පෘතුවිය පේන්නේ මෙන්න මේ වගේ ගෝලයක් විදිහට. ඔයාලට මේ දකින්න හම්බෙන්නේ මේ තියෙන පෘතුම චන්ද්‍රිකා යවලා තියෙන ඒවයි මනක්කල්පිත ගමන් මාර්ග. එතකොට මේව අපිට අභ්‍යවකාශයෙන් දකින්න හම්බෙන්නේ නැහැ. පසුබිමින් අපිට පේන්න තියෙනවා අපි රාත්‍රී හසේ දකිනවා වගේ තාරකාවන්. හැබැයි බොහොම අඳුරු විදිහට තමයි අපිට දකින්න හම්බෙන්නේ අභ්‍යවකාශය අපි පෘථිවියෙන් ඔබට ගියාට පස්සේ. මොකද වායු ගෝලයක් නැති නිසා. හොඳයි අපි ටික ටික හිතන්න ඕගොල්ලෝ පෘථිවියෙන් අපි ටික ටික ඈතට ගමන් කරන්න පටන් ගන්නවා. එතකොට පෘථිවියෙන් ටික ටික ඈතට ගමන් කරනකොට අපිට පේන්න පටන් ගන්නවා අපි ඉන්න සෞර ග්‍රහ මණ්ඩලය. අපේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් ටික ටික අපි තවත් ඈතට ගමන් කරනවා. අපේ සූර්යයා ඔයගලන්ට දැන් හම්බෙනවා. තව චුට්ටක් ඈතට ගමන් කරනවා. එතකොට ඔයගලන්ට අපේ කඳේ ඕබිට් එක පේනවා. මේකක්වත් මනක්කල්පිත දේවල් මේක ඇහැට පේන්නේ නැහැ. මම මේ උදාහරණයක් විදිහට ඔයගලන්ට පෙන්නන්නේ මේක. එතකොට අපිට ටික ටික අපේ සෞර ග්‍රහ මණ්ඩලය කියන්නේ මොන වගේ සැකැස්මක්ද කියන එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි ග්‍රහලෝක පද්ධතිය අපි දකින්න අපේ සූර්යයා කොහොම පිහිටලා තියෙන සෞර ග්‍රහ මණ්ඩලය. ඔයගලන්ට වෙන ටික ටික ඈතට යනකොට අපේ සූර්යයා කියන්නේ තවක් තරා තාරකාවක් විතරයි කියලා. එතකොට බලන්න පරිබාහිරව තියෙන විශ්වය ගත්තට පස්සේ කොයි තරම්නම් තාරකා ප්‍රමාණයක් පේන්න තියෙනවද? ඔයගලන්ට අර පේන්න තියෙන ඔයගල දන්නවා හැමෝම තාරකා විද්‍යාව හදාරන කටයුයි විදිහට ශීරපත මන්දාකිනේ තමයි පසුබිමින් පේන්න තියෙන්නේ. එතකොට අපිට පේන්න තියෙන හැම තරුවක්ම තියෙන්නේ අපි රාත්‍රී හසේ දකින්න හැම තරුවක්ම තියෙන්නේ මේ ශීරපතේ ඇතුළේ. තරුවටාවන් හැම එකම හැදලා තියෙන්නේ මේ ශීරපතේ ඇතුළේ තියෙන තාරකාවලි. එතකොට අපි ශීරපතෙන් තව ටිකක් ඈතට ගමන් කරනකොට ඔයගලන්ට පේන්න තියෙනවා ශීරපතය කියන ඒකකය සම්පූර්ණයෙන් මේකෙන් මිදලා අපි යහට ගමන් කරනවා. මේකට විශාල ගුරුත්වයක් අවශ්‍ය වෙනවා. එතකොට මේ වගේ දෙයක් කරන්න නම් දැනට අපි දන්න විද්‍යාවෙන් මේකෙන් එළියට යන්න පුළුවන් ක්‍රමයක් අපි දන්නේ නැහැ. එතකොට ටික ටික අපි දන්න සෞරග්‍රහ අපේ දන්න අපි කියන මිල්කි වේ කියන ගැලැක්සියකින් එළියට යනකොට අපිට දකින්න හම්බෙනවා පරිබාහිරව තියෙන විවිධ චක්‍රාවාට. මේක ඇවිල්ලා මේ තියෙන්නේ දැනට විශ්වය ආරම්භ වුණයි කියලා අපි සලකන්නේ බිග් බෑන් කියන තියරියකින්. නැත්නම් මහා පිපුරුම කියන මූලධර්මයෙන්. එතකොට මෙන්න මේක තමයි දැනට අපි විශ්වය ආරම්භුණයි කියලා සලකන්නේ. ඒ නිසා තමයි මේ සැකැස්ම ඉදිරියට දිලා තියෙන්නේ. පුක්ක පුංචි ලක්ෂයකට සීමා වෙලා තිබිච්ච විශ්වය මහා පිපුරුමක් වෙලා දැන් තියෙන විදිහට ප්‍රසාරණය වීම පවතින විශ්වයක් බවට පත් වුණා කියන එක තමයි දැනට විද්‍යාඥයෝ පිළිගන්න මතය. ඉතින් මේක තමයි observable universe එක කියලා දැනට විද්‍යාඥයෝ අපි දන්න විශ්වය. බලන්න එතනින් එහාට තියෙන කළු පාට පසුවීමක්. අපි එතනින් එහාට තියෙන එක ගැන මුකුත්ම දන්නේ නැහැ. මෙන්න මේක වැදගත් දෙයක්. අපි ආයෙ පාරක් යමු අපි හිටපු තැනට පෘථිවියට. එතකොට අපි ආයෙ පාරක් එනකොට ඔයගලන්ට පේනවා ටික ටික අපි පහු කරගෙන ගියම හැම දෙයක්ම ඔයගලන්ට පේන්න පටන් ගන්නවා. බලන්න අපි ආයෙ පාරක් ලම් වෙනවා අපේ චක්‍රාවාටයට. අපි ඉන්න මිල්කි වේ කියන ගැලැක්සි එකට. ගැලැක්සියක ඇතුළට ගියාට පස්සේ අපිට හම්බෙනවා අපි දන්න කියන තාරකාවන් සියල්ල පවතරකින් ගිහිල්ලා අපි හොයාගෙන යන්නේ අපේ ක්ෂීරපතේ ඔරයන් බාහුවේ තියෙන අපේ සූර්යයා නැමැති තාරකාව. බලන්න තාරකා උගල දන්න විදිහට සාමාන්‍ය ක්ෂීරපතයක් ඇතුළේ අපේ ක්ෂීරපතය ඇතුළේ තාරකා බිලියන 200ත් 400ත් අතර ගණනක් තියෙනවා. එතකොට මේ 200ත් 400ත් අතර ගණනේ එකම එක තරුවක් විශේෂද නෝවේ. එකම එක තරුවක් විතරයි අපේ කියන මේ සූර්යයා කියන තාරකාව. ඒ තාරකාව වටේ තමයි අපි ස්ථානගත වෙලා තියෙන්නේ ගහලෝක පද්ධතියක් විදිහට. එතකොට දැන් ඔයාලට උන්චි අවබෝධයක් එනවා අපි ක්ෂීරපතෙන් එළියට ගියාට පස්සේ තවත් ක්ෂීරපත ගණනාවක් මේ විශ්වයේ අපිට දකින්න ලැබුණා. අපි දන්න විදිහට සාමාන්‍යයෙන් අපේ ආසන්නයේ තියෙනවා තාරක තවත් ක්ෂීරපත 52ක් විතර එකතු වෙලා ලෝකල් ගෲප් කියලා එක්තරා ක්ෂීරපත පොකුරක්. අපි ඒකට කියනවා අපේ ස්ථානීය චක්‍රාවාට පොකුර කියලා. එතකොට මේ ස්ථානීය චක්‍රාවාට පොකුරු එකතු වෙලා හැදෙනවා සුපිරි චක්‍රාවාට පොකුරු. ඉතින් මේ වගේ ගත්තාට පස්සේ දැනට අපි දන්න විදිහට මේ දහස් ගණනක් ලක්ෂ ගණනක් දැනට අපි හොයාගෙන තියෙනවා මේ ශීරපත වගේ චක්‍රාවාට විශ්වය පුරා තියෙනවා කියලා. ඉතින් ඔබ හිතන්න මේ විදිහට ශීරපතයක් ඇතුළේ තියෙන එක්තරා තාරකාවක් වටේට තියෙන ග්‍රහලෝකයක ඉඳන් අපි කතා කරනවා විශ්වය පුරා ජීවයක් නැහැ අපි පෘථිවිය විතරයි ජීවයක් තියෙන කියන එක අසාධාරණ සම්භාවිතාවක් සහිත තර්කයක්. ඉතින් ඒක නිසා මේකෙන් අපි මේ යූෆොලොජි කියන විශේෂේස්ත්‍රයේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ සම්භාවිතාවය. කියන්නේ විශ්වය පුරා මෙච්චර විශාල විශ්වයක අපි විතරක් තනි වෙලා නැහැ කියන එක ඔප්පු කරන්න තියෙන සාක්ෂි සාධක මොනවද කියන එක තමයි මේකෙදි කතා කරන්නේ. ඒකේ ඔය හඳුනනගත පියාසර වස්තු කියලා කියන්නේ ඒව ඔප්පු කරන්න තියෙන එකම එක පුංචි සාධකයක් විතරයි. ඉතින් හඳුනනගත පියාසර වස්තුන් කියන විශේෂේස්ත්‍රය ඔන්න ඔය විදිහට තමයි ආරම්භ වෙලා තියෙන්නේ.
හොඳයි. අපි ආයිපාර ප්‍රසන්ටේෂන් එකට ගියොත් එහෙම එතකොට අපිට දකින්න පුළුවන් ඔන්න විදිහට තමයි ශීරපතේ චක්‍රාවාටයේ ඇතුලේ අපේ තාරකා පද්ධති ස්ථානගත වෙලා තිබ්බේ කියලා. හරි. එතකොට මම සරලව ඔයගොල්ලන්ට කියාගෙන යන්නම් මේක තියෙන වැඩි කාලයක් කාල වේලාවක් මම හිතන්නේ මිනිත්තු 30ක කාලයක් තමයි මට දීලා තිබ්බේ. ඒක නිසා මම සරලව ඔයගොල්ලන්ට මේක තියෙන දේවල් ටිකක් කියලා කියාගෙන යන්නම්. What is mean by UFO කියනවා. UFO එකක් කියන්නේ මොකක්ද කියලා. UFO එකක් කියලා කියන්නේ හඳුනාගත් පියාසර වස්තුවක්. සරලවම කියනනම් අපි දන්න අහසේ අපි දන්න දේවල් කියලා. අඳු හඳුනාගත් වස්තු වෙන උදාහරණයක් විදිහට සූර්යා, චන්ද්‍රයා, හෙලිකොප්ටර්, ගුවන් යාන වගේ දේවල් සහ පණිවිඩ චන්ද්‍රිකා විවිධ දේවල් අපි හඳුනාගත් දේවල්. එතකොට අපි හඳුනාගත්ත අපි දන්න කියලා දේවල් වලට අමතරව ඊට පරිබාහිර වෙච්ච චලිතයක් හරි ඊට පරිබාහිර වෙච්ච ආලෝකයක් හරි නිකුත් කරන යම්කිසි වස්තුවක් වේද ඒක හඳුනාගත් පියාසර වස්තුවක් කියලා නම් කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ රාත්‍රී අහස දිහා බලාගෙන ඉන්නකොට එක පාට කරුවක් අඩාගෙන වටනවා වගේ දකින්න. ඒයි තාරකා විද්‍යාව හදාරපු කෙනෙක් විදිහට ඔයගොල්ලෝ සමහර වෙලාවට ඒක දන්නවා මේ වැටෙන්නේ උල්කාපාතයක් කියලා. ඒතකොට උල්කාපාත වර්ෂාවක් තියෙන කාල සීමාවක නම් ඒක තවදුරටත් සනාථ වෙනවා. මේක පැහැදිලිම උල්කාපාතයක් කියලා. නමුත් සමහර විට කෙනෙක් ওই සම්බන්ධ විශ්ලේෂණයක් දන්නේ නැති කෙනෙක්ට හිතන්න පුළුවන් මේක මේ විදිහ පියාඹන පීඩිසයක් හරි හඳුනාගත් පියාසර වස්තුවක් හරි මොකක් හරි. එතකොට මේක යම්කිසි දැනුමක් අපි අතර තියෙන ඕනේ හඳුනාගත් පියාසර වස්තුවක්ද නැද්ද කියන එක හොයාගන්න. SLUFORA ආයතනයේට අපිට ලැබෙන සමහර වෙලාවට ලැබෙන දත්ත වලින් අපි විශ්ලේෂණය කරලා බලුවාට පස්සේ ඒගොල්ලෝ සමහර වෙලාවට ලයිට් එකක් දාපු සරුංගලයකට රැවටිච්ච අවස්ථාවෙමටයි. ඉතින් මේ විදිහේ දේවල් තියෙද්දි අපිට හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ හඳුනාගත් පියාසර වස්තුවක් කියන්නේ මොකද්ද? හඳුනාගත් පියාසර වස්තුවද එහෙම නැත්නම් ඒක යම්කිසි අපි දන්න කියන ඔබ්ජෙක්ට් එකක්ද කියන එක. එතකොට මේක තියෙනවා ඊළඟට මේ UFO sightings in ancient history කියලා විවිධ අපිට විශාල වශයෙන් හම්බෙන්නේ නැහැ පෞරාණික සාධක මේ හඳුනාගත් පියාසර වස්තුන් කියන එකට. එතකොට ක්‍රිස්තු පූර්ව 1440 වගේ කාලේ ඉඳලා ගත්තට පස්සේ මම මේ ඔයගලන්ට පෙන්නලා තියෙන විදිහට මම කීයකට විස්තර කරන්න යන්නේ නැහැ. එතකොට කෙනෙක් ඕන ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා පොඩ්ඩක් පිට තියාගන්න. විවිධ කාලවලදී හඳුනාගත් පියාසර වස්තුන් අහසේ දැర్శණේ වුණා කියලා කියන සමහර වෙලාවට ග්‍රන්ථවල සටහන් වෙලා තියෙනවා. සමහර වෙලාවට ඊජිප්තු වගේ ශිෂ්ටාචාර ගත්තම පැපිරස් වගේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේ තැඹල සමහර ලාට චිත්‍රවල අපි දන්න සමහර පිරමීඩ වල එහෙමත් නැත්නම් වෙන පුරාතන යම්කිසි නිර්මාණ වල ගෝ නිර්මාණ වල එක දේවල් වල චිත්‍ර විදියට හරි යම්කිසි විදියකින් සඳහන් වෙලා තියෙනවා. මෙන්න මේ විදිය හඳුනාගත් පියාසර වස්තුවක් අමුතු ආලෝකයක් පිළිච්ච වස්තුවක් වගේ දේවල්. එතකොට මේකෙන් වැදගත්ම දේ තමයි ඔගොල්ලෝ දැක්ක මේ ඊයේ පෙරේදා වෙච්ච සිදුවීමක් මේ ජුපිටර් සැටන් කන්ජන්ක්ෂන් එක. එතකොට මේ කන්ජන්ක්ෂන් එක මීට කලින් සිද්ධ වෙලා තියෙනවා අවුරුදු 800කට විතර කලින්. එතකොට ඒක ඒ කාලේටම මිනිස්සු දැක්කේ එක්තරා විශේෂ විදිහක අරුම පුදුම දෙයක් විදියට. එතකොට ඒක ඒගොල්ලෝ සටහන් කරනවා මෙන්න මේ විදිය අරුම පුදුම දෙයක් සිද්ධ වුණා කියලා. නමුත් අපි විද්‍යාවෙන් ටික ටික දියුණු වෙනකොට අපි දන්නවා මෙන්න මේ වගේ දෙයක් තමයි සත්‍ය වශයෙන්ම එතන සිද්ධ වෙලා තියෙන්නේ. ඔන්න ඔය වගේ සාක්ෂි සාධක තියෙද්දි ඒවයින් ෆිල්ටර් කරලා අරගත්ත තොරතුරු ටිකක් තමයි මම මේ ස්ලයිඩ් එකේ දාලා තියෙන්නේ. මේවට දැනටත් සමහර දේවල් මේක ඉතන පැහැදිලි කරලා මෙන්න මේක මේකයි මේ තියෙන හැලී කියුම් එක තුවා අඳවටා ගැනීමක් මේ වගේ කියලා. ඉතින් ඔය විදියට හඳුනනගත් යස්සර වස්තු පිළිබඳව තියෙන ඒන්ෂන්ට් සාධක තමයි මේ තියෙන්නේ. එතකොට අපි කියොත් එහෙම මොඩර්න් UFO ඊරායකට මේක රසවත් කතාවක්. ඔයගොල්ලෝ සමහරට ගොඩක් අය අහලා ඇති. මම ඒක නිසා ඒ ගොඩක් රිපීට් කරන්න යන්නේ නැහැ. මොඩර්න් UFO ඊරායක පටන් ගන්න 1947 න් පස්සේ. ඒක සිද්ධ වෙන්නේ ඔයගොල්ලෝ හැමෝම දන්න රොස්වෙල් කියන ඉන්සිඩන්ට් එක සිද්ධ වුණාට පස්සේ. ඇමරිකාවේ රොස්වෙල් කියන ප්‍රාන්තයේ 1947 ජූනි මාසේ 24 වෙනිදා. සෝරි සමා වෙනවා. මේක සිද්ධ වෙන්න කලින් රොස්වෙල් ප්‍රාන්තයේ සිදුවීමට කලින් එක්තරා සිදුවීමක් සිද්ධ වෙනවා. 1947 ජූනි මාසේ 24 වෙනිදා කෙනත් ආනෝල්ඩ් කියන ගුවන් හමුදා නිලධාරියා දකිනවා එක්තරා විශාල වේගයකින් ගමන් කරන මෙතෙක් කාලයක් කිසිම කෙනෙක් දැකලා නැති අරුම පුදුම යානා කිහිපයක් තමන්ගේ යානාව පසුපස හඹාගෙන එනවා. එයා ගුවන් යානෙන් ගමන් කරගෙන යනකොට එයා මේ රේනිය කියන කඳු වැටි ආසන්නෙන් ගමන් කරන් යද්දි එයා දකිනවා එයාගේ පසුපසෙන් එනවා. ඒ කාලේ සමහර වෙලාවට ඔය ගොඩක් වෙලාවට යුදමේ වාතාවරණයක් තිබිච්ච කාලයක්. ඉතින් මේක නිසා මෙයා බලනවා මේක සමහරට වෙන සතුරු යානාවක්ද කියලා. නමුත් එයා තේරුම් ගන්නවා මේක සතුරු යානාවක් වෙන්න බෑ. මොකද ඒක තිබිච්ච අධික වේගය සහ අක්‍රමවත් චලිතය නිසා. ඉතින් එයා ළඟම තිබිච්ච යකීමා කියන ගුවන්තොට පොළට තමන්ගේ යානය ගොඩ බස්සලා එතන ඉරු හැම දිනාටම කියනවා මේ මෙහෙම දෙයක් සිද්ධ වුණා, මෙහෙම දෙයක් දැක්කා කියලා. නමුත් එතනින්ටම කවුරුත් එයා කියපු දේවල් විශ්වාස කරේ නැහැ. මේක සිද්ධ වෙන්නේ 1947 ජූනි මාසේ 24 වෙනිදා. මේ සිදුවීම සිද්ධ වෙලා මේ සිදුවීම ඒ වෙනකොට පත්වලත් මෙයාගේ මේ කටවචනේ මේ කිව්ව දේ පුවත්පත්වල පළවෙනි පටන් ගන්නවා. හැබැයි මේක සිද්ධ වෙලා හරියටම දවස් 9කට පස්සේ තමයි මම අර කිව්ව විශේෂ සිදුවීම සිද්ධ වෙන්නේ. ඒ 1947 ජූලි මාසේ 3 වෙනිදා ඇමරිකාවේ රොස්වෙල් කියන ප්‍රාන්තයට කඩාගෙන වැටෙනවා හඳුනාගත් පියාසර වස්තුවක්. මේක තමයි ඔයගොල්ලෝ හැමෝම දන්න රොස්වෙල් සිදුවීම කියන සිද්ධිය.
එතකොට මේකෙදි කඩාවැටෙන එයාක්‍රාෆ්ට් එකේ මතක හඳුනනගත් පියාසර වස්තුව පිළිබඳව දකින්න එක්තරා පුද්ගලයෙක් දැකලා එයා ඒ ආසන්න ඉන්න ෂෙරිෆරෙට් එක කිව්වට පස්සේ මේක සම්බන්ධව ගවේෂණය කරන්න ගුවන් හමුදාවේ පිරිසක් එවනවා. එතකොට මේ ගුවන් හමුදාවේ මේ පිරිස ඇවිල්ලා මේක ගවේෂණය කරලා ඉවර වුණාට පස්සේ ඒ ප්‍රදේශය සීල් කරලා කාටවත් මේ ප්‍රදේශයට එන්න බැරි වෙන විදියට ඒක සකස් කරලා ඒ පිළිබඳව ගවේෂණය කරන්න පටන් ගන්නවා. හැබැයි මේ සියල්ල සිද්ධ වෙන්නේ හොර රහස. ජනතාවට කිසිදෙයක් දැනගන්න හම් වෙන්නේ නැහැ. හැබැයි මේක මුලින්ම දැක්ක පුද්ගලයා නිහඬව ඉන්නෙත් නැහැ. එයාත් ඒක කඩ කතාවක් විදියට හැමෝටම කියන නිසා මේක ප්‍රසිද්ධ වෙනවා ටික ටික ජනමාධ්‍යත් එක්කලා. එතකොට මේක මෙහිම ජනමාධ්‍ය දෙක ප්‍රසිද්ධ වුණාට පස්සේ ඇමරිකානු ගුවන් හමුදාවට සිද්ධ වෙනවා මේ සිද්ධ වෙච්ච සිදුවීම් මොකද්ද කියලා පැහැදිලි කරන්න. හැබැයි එදා යාලා කියන්නේ මේක ගුවන් හමුදා මේ කරපු එක්තරා දෙයක් තරහ පරීක්ෂණයක් කරන්න ගිහිල්ලා යානාවක සිද්ධ වෙච්ච ඒක නිසා මේ වෙච්ච දෙයක් කියලා තමයි ඒගොල්ලෝ කියන යානයේ අහදිසිය අනුතරකට ලක් වෙලා කඩාගෙන වැටි දෙයක් කියලා තමයි කියන්නේ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේකේ හම් වෙනවා බොඩිස් පහක්. සක්වල ජීවි වගේ සිරුරු, ඒ කියන්නේ මේ මිනිස්සුන්ගේ සිරුර ටිකක් සමාන, නමුත් මිනිස්සු කියලා කියන්න බැරි අමුතු ජීවීන් හතර දෙනෙක් සහ පණ පිටින් ඉන්න ජීවීන්. ඉතින් මෙන්න මේ සිද්ධියත් එක්ක තමයි මේ හැම දෙයක්ම එළි වෙන්න පටන් ගන්නේ. ඔයා ඒ ආරංගියපු ජීවීන්ව කායච්ඡේදනය කරන වීඩියෝ එකක් 1995ක් මගේ මතකයේ හරිනම් 1995 වගේ වර්ෂයේ වෙනකොට එළිය කෙනවා රේ ස්ටැන්ලි කියන චිත්‍රපට නිෂ්පාදකවරයා අති. එතකොට මෙයා මේක මුළු ලෝකෙම පුරා ව්‍යාප්ත කරනවා දර්ශනය කරලා මෙන්න මේ වගේ දෙයක් තමයි 1947 සිද්ධ වුණේ ඇමරිකානු ගුවන් හමුදාව සහ CIA ආයතනයලා මේක ලෝක පුරා වසන් කරා කියලා. එතකොට මේ සිද්ධියත් එක්කම ඊට අවුරුදු කිහිපයකට පස්සේ මට මතක විදියට 2004 වගේ වෙන්න ඕනේ පොතක් එළියට එනවා මැටිල්ඩා කියලා හෙදියක් තමන්ගේ චරිත ජීවිතයේ වෙච්ච සිදුවීම් පිළිබඳව ලියන ලෝරන්ස් ස්පැන්සර් කියන මේ විද්‍යා ප්‍රබන්ධ කරුවට එවන ලිපියක් මගින්. ඒකේ මෙන්න මෙහෙම සිද්ධියක් වෙන්නේ. එතකොට මේ අර රොස්වෙල් සිදුවීමට අදාළව පරීක්ෂණ කරන්න යන ගුවන් හමුදා කණ්ඩායමත් එක්ක තරහ හෙදියක් එවනවා. ඒ හෙදිය තමයි අර යානාව කඩාවැටෙන වෙටිච්ච තැනට අර සිරුරු හතර පරීක්ෂා කරන්න සහ පණ පිටින් හිටපු ජීවියාව ජීවග්‍රහයෙන් අරගෙන යන්න එන්නේ. අන්නේ කියන හෙදිය තමයි මැටිල්ඩා කියලා කියන්නේ. එතකොට ඔය මැටිල්ඩා කියන හෙදිය එයාගේ ජීවිතේදී එයාට හම්බෙන් ඉදි වගේ ඒ පිළින් හම්බෙච්ච සිදුවීම් පිළිබඳව එයා ලියනවා තර ලිපියක් අර මං කිව්ව ලෝරන්ස් ස්පැන්සර් කියන පුද්ගලයාට. එතකොට මේකේ තියෙන්නේ අර කියපු සක්වල ජීවියා, එහෙම නැත්නම් පණ පිටි හිටපු ජීවියා ටෙලිපති මාර්ගයෙන් තමන්ට අදහස් වමාරු කරලා මේ ලෝකයේ පිළිබඳව, ඉතිහාසය පිළිබඳව, අනාගතය පිළිබඳව කියපු විශාල අමුතුම කතන්දරයක්. ඉතින් මේක කෙනෙක්ට හිතන්න පුළුවන් සමහර විට මේක අර ලෝනස් ස්පැන්සර් දින විද්‍යා ප්‍රබන්ධවලම තවත් එක්තරා පරිච්ඡේදයක් කියලා. ඉතින් කෙසේ වෙතත් එයා සාක්ෂි ඉදිරිපත් කරන මේක සම්පූර්ණ සත්‍යයක් කියන එක වගට නමුත් ඇමරිකානු බලධාරීන්, ඇමරිකානු රජයේ බලධාරීන් සහ ඒවකට ඉන්න CIA අතර ප්‍රධානීන්, ඒ වගේම NASA ආයතන සියල්ල මේව ප්‍රතික්ෂේප කරන මේක නිකන් එක්තරා ෆැන්ටසියක් කියලා. ඉතින් කෙසේ වෙතත් ඔන්න ඔය විදිහට තමයි රොස්වෙල් කියන සිදුවීම ලෝකයට වසන් වීම සහ එළිවීම සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට ඒ විදිහටම මේ UFOs දැකපු විවිධ අවස්ථා 1947 පස්සේ 48 ඊට පස්සේ 1950 වගේ වර්ෂවල සිද්ධ වෙච්ච විවිධ සිදුවීම් පිළිබඳව තමයි මම මේ ස්ලයිඩ් එකේ දාලා තියෙන්නේ. එතකොට මම මේවත් කියන එකම විස්තර කරන්න යන්නේ. එතකොට දැන් ඔයගොල්ලන්ට මම හිතන්නේ පැහැදිලි මේ UFO කියන සිද්ධාන්තය නැත්නම් මොඩර්න් UFO ඉරා කියන එක ලෝකෙට ආවේ කොහොමද කියලා ටික ටික. ඊළඟට මේ දැන් අර විදිහට සිද්ධ වුණාට පස්සේ විවිධ ලෝකෙ පුරා මේ වගේ අමුතු හඳුනනගත් පියාසර වස්තුන් දකින්නවා, පිටසක්වල ජීවිගේ මලසුන් හම් වෙනවා, ඔය වගේ දේවල් සිද්ධ වුණාට පස්සේ ඇමරිකාව 1947දී ප්‍රොජෙක්ට් සයින් කියලා එක්තරා ව්‍යාපෘතියක් දියත් කරනවා මේ වගේ හඳුනනගත් පියාසර වස්තු පිළිබඳව ගවේෂණය කරන. හැබැයි මේක බොහොම රහසිගතව ඇමරිකානු ගුවන් හමුදා විසින් දියත් කරන එක්තරා ව්‍යාපෘතියක්. ඊට පස්සේ මේ ව්‍යාපෘතිය 1947 දී මේක හරියට ක්‍රියාත්මක වෙන්නේ 1949 වෙනකොට තවත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. අර UFO දැකපු ඒවා පිළිබඳව තවදුරටත් ගවේෂණය කරන්න ප්‍රොජෙක්ට් ගච් කියලා. ඊට අමතරව විවිධ ව්‍යාපෘති 1954 ඊට පස්සේ 1970 වර්ෂවල වගේ කාලවල විවිධ ව්‍යාපෘති දියත් කරන එකෙන් ප්‍රධානම ව්‍යාපෘතියක් තමයි ප්‍රොජෙක්ට් බ්ලූ බුක් කියලා කියන්නේ. ඉතින් මේ ප්‍රොජෙක්ට් බ්ලූ බුක් කියන එක තමයි ගොඩක්ම කියන්නේ 1947 ඉඳලා 1970 විතර වෙනකන් තිබිච්ච විවිධ හඳුනා නොගත් පියාසර වස්තුන් පිළිබඳව දත්ත එකතු කරපු වාර්තා සහ ඒවා පිළිබඳව ඇනලයිස් කරපු ඩේටා. ඔන්න මම දැක්කා පෙරේදා වෙන්න ඕනේ දාලා තිබ්බා CIA එකේ නිල නිවේදනයක්.
CIA එක සතුව තියෙන මේ සියලුම හඳුනාගත් ව්‍යාසර වස්තුන් සම්බන්ධව තියෙන සියලුම ලිපි ලේඛන ජනතාවට එළියට දෙනවා කියලා. මීට කලින් ඕගොල්ලෝ සමහරට පොත් කියවලා තියෙනවා, ලංකාවෙත් ලියවලා තියෙනවා විවිධ පොත්පත්. ඒවත් සමහර වෙලාවට පිටපත් විදියට අහසිගත ලේඛන විදියට සඳහන් වෙලා තියෙනවා. මෙන්න මේ මේ ලිපි මොහොමාරු වෙච්ච ඒවා, මේ සම්බන්ධව තියෙන විවිධ PDF ඒ වගේ දේවල්. ඉතින් දැන් ඔන්න මම දැක්ක පෙරේද දාලා තියෙනවා CIA එකේ නිල නිවේදනයක් විදියට සියලුම තොරතුරු හඳුනනකොට ප්‍රියසර වස්තුන් සම්බන්ධව තියෙන ඒවා ජනතාවට දෙනවා. ඒවා කියවලා බලන්න මේකේ මෙහෙම කිසිම මේ වගේ අමුතු දෙයක් නැහැ කියන එක සහ ඒවා පිළිබඳව ගවේෂණය කරන කට්ටියට ගවේෂණය කරන්න අවශ්‍ය නම් ඒ වගේ දේවල් දෙනවා කියලා තොරතුරු ටික මම හිතන්නේ එක්තරා වෙබ් අඩවික දානවා කියලා පළ කරලා තිබ්බා. මම ඒ ටික ඩවුන්ලෝඩ් කරලා මටත් බැලුවා. ඒක ඉන්නේ අර අපිට කලින් ওই ටික හම්බෙලා තිබ්බා SLUFORA එකේ රිසර්ච් වලදී. එතකොට මේ කියන ඩේටා ටිකම තමයි. ඉතින් කෙසේ වෙතත් ඔය ප්‍රොජෙක්ට් බ්ලූ බුක් මේ ප්‍රොජෙක්ට් සයින් ප්‍රොජෙක්ට් ටච් වගේ ව්‍යාප්ති වලින් කර කරේ තොරතුරු ගවේෂණය කිරීම, තොරතුරු එක්ස්ට්‍රාස් කිරීම. නමුත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපිට හම්බෙලා මේලියට දෙන තොරතුරු සහ අපි දැනට දන්න කියන තොරතුරු මේ තොරතුරු වල තියෙන සියල්ලමද නැත්නම් සාරාංශගත තොරතුරු ටිකක්ද? මේ වැදින වැදගත් ටික ෆිල්ටර් වෙලා ඉනිට අමු රුටි ටිකක් තියෙන එක අපි දන්නේ නැහැ. කොහොම නමුත් අඳුරනුගත ප්‍රියස්තර වස්තු පිළිබඳව ඔන්න ඔය විදිහට විශාල වශයෙන් දහස් ගණනක් තොරතුරු අද වෙනකම් ලෝකෙවා ක්ලාස් වෙලා තියෙනවා. ඉතින් ලංකාවේ SLUFORA ආයතනය කියලා කියන්නේ ওই වගේ තොරතුරු ලංකාවේ සිද්ධ වෙන විවිධ තොරතුරු විවිධ වශයෙන් සිද්ධ වෙන අවස්ථාවල ලංකාවේ විවිධ තැන්වල සිද්ධ වෙන ඒවා අඳුරනුගත ප්‍රියස්තර වස්තු දර්ශනය වීම වල තොරතුරු එක්ස්ට්‍රාස් කරලා ඉත ඇනලයිස් කරලා ඒ පිළිබඳව පිටරටවල් වල තියෙන ආයතන මම නැත්තම් උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම British UFO Research Association එක, ඒ කියන්නේ BCUOA කියන එක. එහෙම නැත්තම් BCUOA කියන එක. ඒ කියන්නේ Mutual UFO Network කියන එකට. අන්න ඒ වගේ ආයතන වලට ඒ තොරතුරු අප්ලෝඩ් කරන ආයතනයක් විදිහට තමයි SLUFORA එක ක්‍රියා කරන්නේ. ඉතින් ලංකාවේ සිද්ධ වෙච්ච විවිධ සිදුවීම් ওই විදිහට විවිධ අවස්ථාවන් වලදී අපි පිටරට කියන ඒ වගේ NGO ආයතන වලට ලබා දීලා තියෙනවා. මේ වගේ දේවල් ලංකාවේ සිද්ධ වෙනවා කියලා කියන්නේ. ඉතින් කොහොම නමුත් සෙටි කියන ව්‍යාපෘතිය පිළිබඳව ඔයගොල්ලන්ට මේ පැහැදිලිදී මතකයක් ඇති ඇරසිබෝ කියන රේඩියෝ ටෙලස්කෝප් එක මේ ළඟකදී බ්‍රේක් ඩවුන් වුණා. ඒ කියන්නේ ඒක කලාගෙන නැට ඊට කලින් එක ලොකු ප්‍රයෝජනයක් අරගෙනමින් තිබෙන හැම එකක් වෙනකන්. නමුත් ඒක සම්පූර්ණ දිද වැටුණා මේ පසුගිය මන්තර මාසයක් වගේ කාලයක් ඇතුළතදී. එතකොට සෙටි කියන ව්‍යාපෘතිය ඇවිල්ලා ඒක ඇවිල්ලා සර්ච් ෆෝ එක්ස්ට්‍රාටෙරෙස්ට්‍රියල් ඉන්ටෙලිජන්ස් කියන එක තමයි ඔය සෙටි කියන එකේ දිගුව වෙන්නේ. එතකොට මේකෙන් කරන්නේ රේඩියෝ තරංග යවල අපේ අවකාශයට ඒවෙන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා විවිධ මොකක්ම හරි රිප්ලයි එකක් වෙන දියුණු ශිෂ්ටාචාරයකින් අපි වගේ බුද්ධිමත් දියුණු ශිෂ්ටාචාරයකින් රේඩියෝ තරංග මොස්තේ පණිවිඩ උමාරු කරන්න පුළුවන් දියුණු ශිෂ්ටාචාරයකින් අපිට පණිවිඩයක් ලැබෙයි කියලා. එහෙනම් පණිවිඩයක් ලැබෙනවද කියලා බලන්න විවිධ පණිවිඩ විවිධ සංඛ්‍යාත ඔස්සේ නිකුත් කරනවා අපේ අවකාශයට. ඒක තමයි මේ සිටි කියන ව්‍යාපෘතියෙන් කරේ. නමුත් මේකෙත් සාර්ථක ප්‍රතිඵල හම්බුණා කියලා එහෙම නැහැ. අර එකම එක අවස්ථාවකදී විනාශ සංඛ්‍යාත වලින් එප්සයිලොන් එරිඩානි කියන තාරකා පද්ධතිය ආශ්‍රිතව ලැබුණා කියලා තියෙනවා. අර වාව් සංඥාව කියලා කියන්නේ ඒකට. ඒ වාව් කියලා ඒකේ අදාළ බලපු නිරීක්ෂණය කරන නිරීක්ෂකයා ඒ අවස්ථාවේදී ඒක සටහන් කරනවා. ඒක විශේෂිත සංඥාවක් සාමාන්‍ය හම්බෙන එකට වඩා. ඉතින් ඒ වගේ අවස්ථා දෙකකදී වගේ තමයි මේ විදිහට විශේෂිත වෙච්ච සංඥා හම්බෙලා තින්. නමුත් ඒකෙන් අපිට පැහැදිලිවම මේක සක්වල ජීවීන්ගේ ලැබිච්ච පණිවිඩයක් කියලා ගන්න පුළුවන් තරම් සාක්ෂියක් අද වෙනකන් හම්බෙලා නැහැ. එතකොට දැන් ඊළඟට මම ඔයගලන්ට කියන්නම් UFO research organizations මොනවද කියලා. ලෝකේ ගත්තොත් එහෙම United States වල, ඒ වගේම United Kingdom, එහෙමත් නැත්නම් ඉංගලන්තය, ඊට පස්සේ ස්වීඩන් වල, රුසියාව, තුර්කිය, ඒ වගේම ශ්‍රී ලංකාව. මේ කියන ආයතන වල තියෙන විවිධ associations තමයි මම මේ ඔයගලන්ට දාලා තියෙන්නේ. එතකොට මේකෙන් ඇමරිකාවේ ගත්තොත් එහෙම දැනට විශේෂ වශයෙන් active තත්ත්වයේ තියෙන්නේ මූෆෝන් කියන එක. එමත් නැත්තම් මියුචුවල් UFO නෙට්වර්ක් කියන එක ඇමරිකාවේ ආයතන වලින් විශාල වශයෙන් ඇක්ටිව් මට්ටමේ තියෙනවා. අපි ඒකට ගොඩක් වෙලාවට ලින්ක් වෙලා කටයුතු කරනවා සහ අපේ දත් එකලොත් බෙදා ගන්නවා. ඒ වගේම යුනයිටඩ් කිංඩම් එකේ, එමත් නැත්තම් බ්‍රිතාන්‍යයේ තියෙන, ඉංගලන්තයේ තියෙන විශේෂිත ආයතන තමයි බ්‍රිටිෂ් UFO රිසර්ච් ඇසෝෂියේෂන් කියන එක. ලංකාවේ SLUFORA ආයතනයත් එක්කලා රජු සම්බන්ධතාවයක් තියෙනවා මේ ආයතනයත්. ඒගොල්ලන්ටත් අපි තොරතුරු ලබා දීලා තියෙනවා ලංකා සිද්ධ වෙන සිදුවීම් සම්බන්ධව. ඔය විදිහට තමයි UFO සම්බන්ධව ලෝකේ පුරා සිද්ධ වෙන හඳුනනුගත ප්‍රියසර වස්තුන් සම්බන්ධව ගවේෂණය කරන ආයතන ලෝකේ පුරා තියෙන්නේ. එතකොට ඊළඟට ප්‍රශ්නේ තියෙනවා අපිට මේ UFO real, එහෙම නැත්නම් මේ UFO කියනවා ඇත්තද කියන එක. එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ. එතකොට මේ UFOs ඇත්තද කියන එක ගැන සාකච්ඡා කරද්දී මේ UFOs දැකපු අවස්ථාවන් අරගෙන ඒ UFO සම්බන්ධ සිද්ධීන්
ක්ලැසිෆයි කරලා තියෙනවා. මත් නැත්තම් ඒව වර්ගීකරණය කරලා තියෙනවා එක්තරා විද්‍යාඥයෝ පිරිසක් විසින්, තාරකා විද්‍යාඥයෝ සහ ගණිතඥයෝ විසින්. ඒ අතරින් ප්‍රධානතම දැනට පිළිගන්න ලෝකෙ පුරා අපි පිළිගන්න වර්ගීකරණ දෙකක් තියෙනවා. එකක් තමයි හයිනෙක් ක්ලැසිෆිකේෂන් සිස්ටම් එක. නැත්තම් හයිනෙක් ක්ලැසිෆිකේෂන් මේ වර්ගීකරණ පද්ධතිය කියන එක සහ වැලී ක්ලැසිෆිකේෂන් සිස්ටම් එක. වැලීගේ වර්ගීකරණ පද්ධතිය කියන එක. මේ දෙක තමයි දැනට අපි හඳුනනගත ප්‍රියස්තර වස්තුන් වර්ගීකරණය කරන්න තවමත් පාවිච්චි කරන්නේ. එතකොට මෙන්න මේ දෙකට අනුව තමයි දැනට අපි දන්න විදිහට මේ මේ හඳුනනගත ප්‍රියස්තර වස්තුවක් දෙකේ හැසිරීම කොහොමද කියලා, ඒක ඇනලයිසිස් එකක් කරන්න පාවිච්චි කරන තියරි දෙක තමයි මේ තියෙන හයිනෙක් ක්ලැසිෆිකේෂන් එක සහ වැලී ක්ලැසිෆිකේෂන් එක කියලා කියන්නේ. එතකොට හයිනෙක් ක්ලැසිෆිකේෂන් එකට පස්සේ තමයි ඔය වැලී ක්ලැසිෆිකේෂන් එක එන්නේ අරකේ දිගුවක් විදිහට. අරකේ ගැට තොරතුරුත් එක්ක මේ ෆොටෝස් දාලා තියෙන අදාළ පුද්ගලයෝ දෙන්නගේ. එතකොට අපි ගත්තොත් එහෙම මේක දාලා තියෙනවා ප්‍රධාන වශයෙන් මම සරලව උදින් කියන්නම් මේකේ මොකද තියෙන්නේ කියලා. හඳුනනගත ප්‍රියස්තර වස්තුවක් දැක්කම ඒක මීටර් 50ට වඩා ඈතින් තියෙනවා නම්, සෝරි මීටර් 150ට වඩා ඈතින්, එහෙම නැත්නම් අඩි 500කට වඩා ඈතින් තියෙනවා නම් අපි ඒකට ප්‍රධාන වශයෙන් ආකාර තුනක් වෙන්න පුළුවන්. ඒක තමයි නොක්ටර්නල් ලයිට් එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඩේලයිට් ඩිස්ක් එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් රේඩාර් විෂුවල් එකක් වෙන්න පුළුවන්. නොක්ටර්නල් ලයිට් කියලා කියන්නේ රාත්‍රී කාලයේ සිද්ධ වෙන ආලෝක ලප විදිහට, ආලෝක ධාරාවන් විදිහට පේන කුංචි පරිතිතක් වගේ ආලෝකයක් ගමන් කරනවා වගේ දෙයක් තමයි නොක්ටර්නල් ලයිට් එකක් කියලා කියන්නේ. ඩේලයිට් ඩිස්ක් එකක් කියලා කියන්නේ අහවල් කාලයේ දකින්න හම්බෙන තැටියක් ආකාරයේ හෝ ත්‍රිකෝණාකාර හෝ යම්කිසි හැඩයක් හැඩතලයක් පැහැදිලිව දකින්න හම්බෙන අහසේ තියෙන යම්කිසි දෙයක් ඩේලයිට් ඩිස්ක් කියලා කියන්නේ. ඊට රේඩාර් විෂුවල් කියලා කියන්නේ ඒ කාලේ රේඩාර් ගොඩක් පාවිච්චි කරා. දැන් ගොඩක් රට චන්ද්‍රිකා තාක්ෂණය භාවිතා කරන නිසා ගොඩක් රේඩාර් පාවිච්චි තරමක් දුරට අඩුයි. මේ රේඩාර් වලටත් විවිධ අවස්ථාවලදී මේ වගේ හඳුනනගත ප්‍රියසර වස්තුන් දර්ශනය වෙලා තිනවා. රේඩාර් විෂුවල් කියලා කියන්නේ ඉතින් තුන්වෙනි ආකාරය. එතකොට සමහර වෙලාවට මෙහෙම නැතුව අපි අඩි 500ට වඩා ළඟින්, නැත්නම් මීටර් 150කට වඩා ළඟින් අවස්ථාවල දර්ශනය වෙච්ච අවස්ථාවන් වලට සාක්ෂි සාධක තියෙනවා. අපි ඒවට කියනවා ක්ලෝස් එන්කවුන්ටර්ස් කියලා. ක්ලෝස් එන්කවුන්ටර්ස් C1 ඉඳලා C7 වෙනකම් තියෙනවා වර්ගීකරණ කීපයක්ම. එතකොට ඒවා එකින් එකට මොනවද තියෙන්නේ කියලා වැටුත් එහෙම මේකෙන් මාකින්කට වර්ගීකරණය ටික විස්තර කරන්න යන්නේ නැහැ. ඒකේ ක්ලෝස් එන්කවුන්ටර්ස් 1 2 3 4 කියලා තියෙනවා. ඒකේ සමහර ඒවා තියෙනවා අපි ළඟින් දර්ශනය වෙනවා. ඊළඟට ඒ ගම යානේ හිටපු ගගනගාමියා හෝ යානේ පදවගෙන පුද්ගලයා දකින්න හම් වෙනවා. ඊට පස්සේ ඒ පුද්ගලයාත් එක්කලා අපිට අපේ මොකද බාහිර පරිසරයට බාධාවන් හරි බලපෑමක් හරි ඇති කරන ඒවා. ඊට පස්සේ ඒ වගේ පුද්ගලයොත් එක්කලා අපේ සම්බන්ධතා පවත්වන්න පුළුවන් ඒවා. පැහැරගනි විවිධ දේවල් එක එක කාණ්ඩවලට කඩලා තමයි මේ CE1 ඉඳන් CE7 වෙනකම් ක්ලෝස් එන්කවුන්ටර්ස් කියන එක වර්ගීකරණය කරලා තියෙන්නේ. ඕගලන්ට පුළුවන් මේවා පිළිබඳව මම මේ දැන් අපි මූලික සාකච්ඡාවක් නිසා මම එකින් එකට ගැඹුරින් සාකච්ඡා කරලා කියන්න යන්නේ නැහැ. මේ පිළිබඳව උනන්දුවක් තියෙන ඕන කෙනෙක්ට පුළුවන් පොඩ්ඩක් මේවා net එකේ සර්ච් කරලා බලුවොත් බොහොම පැහැදිලිව තියෙනවා මේක හොයාගන්න පුළුවන්. අපේ කාල වේලාව ඉක්මවා යන නිසා මම ඉක්මනට ඊළඟට යන්නම්. ඒතර වැලීගේ ක්ලැසිෆිකේෂන් එක තියෙන්නේ ඒ විදිහම දෙයක් තමයි. ඒකේ තියෙන්නේ anomaly කියලා තියෙනවා, fly by කියලා තියෙනවා. ඊට පස්සේ මේ විදිහට කීපයක් තියෙනවා. මේ විදිහ ගත්තම තියෙන වර්ගීකරණය කරපු පද්ධති කීපයක්. එතකොට මේකේ ගත්තොත් එහෙම ක්ලෝස් එන්කවුන්ටර්ස් කියන එකක් මේක දාලා තියෙනවා. එතකොට ඒකේ තියෙනවා සයිටින් එකක්ද, ෆිසිකල් ඉෆෙක්ට් එකක්ද, ඊට පස්සේ මොකක් හරි බීන් එකක්, එහෙම නැත්නම් ජීවයක් තිබිච්ච එකක් දැක්කද, ඊට පස්සේ මේ රියැලිටි ට්‍රාන්ස්ෆෝමේෂන් එකක්ද, එහෙම නැත්නම් ඉන්ජරි එකක් හරි ඩෙත් එකක් හරි සිද්ධ වුණාද කියලා. එතකොට මෙයා කියන මේ ක්ලාස් නේම් එකත් අදාළව සිද්ධ වෙච්ච සිදුවීම ක්ලැසිෆයි කරන සිස්ටම් එකක් තමයි මේ වැලීගේ ක්ලැසිෆිකේෂන් එකේ තියෙන්නේ. එතකොට මේකත් ටිකක් දීර්ඝව විස්තර කරලා තියෙනවා. මේකෙන් මොකක් හරි සිද්ධියක් සිද්ධ වුණාම මේක මොන ගණයටද අයිති වෙන්නේ කියන එක අපිට සලකලා බලන්න පුළුවන්. උදාහරණයක් ඉදිරියට ගන්න, පිරසක් වල යම්කිසි යානයක් ඇවිල්ලා ඒකෙන් ජීවීන් ඇවිල්ලා යම්කිසි එකක් පැහැර ගත්තොත් එහෙම පැහැරගන අංගිලය මරණයටපත් වුණොත් මෙන්න මේකේ ඉන්ජරියෝ ඩෙත් කියන එක තමයි අයිති වෙන්නේ ඒ කැටගරි එකට. අන්න ඒ විදිහ තමයි මේක කැටගරි කරලා තියෙන්නේ. එතකොට ඊළඟට ගියොත් එහෙම UFO shapes කියන එකට, අර මම ගුණ කිව්වනේ සාමාන්‍යයෙන් radar visual ඊට පස්සේ nocturnal lights ඊට පස්සේ මේ daylight visuals වගේ ගත්තට පස්සේ daylight කියන එකට විශාල වශයෙන් අදාළ වෙනවා මෙන්න මේක UFO shapes. ඒ කියන්නේ UFO shapes කියලා ගත්තට පස්සේ විවිධ හැඩතල වලින් විවිධ අය දැකලා තියෙනවා හඳුනනගත ප්‍රියසර වස්තු. එතකොට බහුතරයක්ම ලෝකේ දැකලා තියෙන මේක තමයි light එකක්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට රාත්‍රී කාලේ දර්ශනය නැත්නම් nocturnal light එකක් විදිහට තමයි ගොඩක් අය දැකලා තියෙන්නේ. ඊට අමතරව වැඩිම වර්ගාලක් දැකලා තියෙන්නේ සර්කල් එකක්. එහෙම නැත්නම් රවුමක්, වෘත්තයක් වගේ විදිහට දැකලා තියෙන අවස්ථාවන් තියෙනවා. ඒ විදිහට ගත්තට පස්සේ ලෝකෙ පුරා මෙතන 21ක් දාලා තියෙනවා. ඊට අමතරව තව විවිධ හැඩතල දැකපු අවස්ථාවන් තියෙනවා. මූලික වශයෙන් ගොඩක් අය දකින හැඩතල කීපයක් තමයි මේ දාලා තියෙන්නේ මේ හඳුනනගත ප්‍රියස්තර වස්තුන් දැක්කා කියන කට්ටියගේ දත්ත පදනම් කරගෙන.
එතකොට මේක තියෙන්නේ මේ UFOs දකින්න ඒරියා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එම් තව ඉස්සරහට මම හිතන ඉතුරු අනිත් දේශිකයෝ කතා කරද්දී කියයි ලෝකෙ පුරා වෙච්ච සිදුවීම්, ලංකාවේ සිද්ධ වෙච්ච සිදුවීම්, ලංකාවේ කොයි පළාත්වලද සිද්ධ වෙලා තියෙන්නේ වගේ දේවල්. එතකොට බලන්න දැන් මේක තියෙන්නේ මේ ඇනලිසිස් එකක් කරපු එකක් සාමාන්‍යයෙන් 2000 මම හිතන්නේ 2010 වගේ කාලයට කිට්ටු වෙනකොට තිබිච්ච දත්ත පදනම් කරගෙන මේක බලන්න මේ සිදුවීම් වල වැඩි වශයෙන් මේක ග්‍රහ මේ සිද්ධ වෙලා තියෙන සිදුවීම් තියෙන්නේ මිනිස්සු වැඩිපුර මිනිස්සු පැහැදිලිව මේක වෙන්නේ මොකද හේතුව හඳුනනවත් ප්‍රයසර වස්තුවක් දැක්ක කියලා දර්ශනීය වුණා කියලා දකින්න නම් අනිවාර්යයෙන් මිනිස්සු ඉන්න ඕනේ. ඒතර මිනිස්සු ඉන්න බලාපොරොත්තු වෙලා මේක වැඩිපුරම දකින්නවා කියලා සාක්ෂි තියෙනවා. ඇමරිකාවේ තමයි වැඩිපුරම ගියේ ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යය. දැන් ඔයාලට පැහැදිලි ඒතකොට බ්‍රිටිෂ් UFO රිසර්ච් ඇසෝෂියේෂන් එක බොහොම ඇක්ටිව් මට්ටමේ තියෙන හේතුව මේ මූෆෝන් එක නැත්නම් මියුචුවල් UFO නෙට්වර්ක් එක බොහොම ඇක්ටිව් මට්ටමේ තියෙන හේතුව මතක් කරගන්න. ඇංගලන්තයේ සහ යුරෝපානු රටවල් ආශ්‍රිතව සහ ඇමරිකාව ආශ්‍රිතව තමයි විශාල වශයෙන් මේ හඳුනනුවත් ප්‍රයසර වස්තුන් කියන ඒවා දැක්ක කියලා සාක්ෂි සාධකෙන්නේ. බලන්න මේ අතරතුරේ ලංකාව ඉන්දියාව ආසන්නවත් විශාල වශයෙන් දැකපු අවස්ථාවක් තියෙනවා. මේ ලංකාවේ ඩොට් එක මාක් වෙන්න හේතුව තමයි SLUFORA එක. අපේ ආයතන SLUFORA එක මගින් දත්ත දීලා තියෙනවා මේ අන්තර්ජාතික ආයතන වලට මෙහෙම දේවල් ලංකාවේ පුරා සිද්ධ වෙනවා කියලා කියන්නේ. එතකොට ඉස්සරහට ඔයගොල්ලන්ට කතා කරලා ලෝකෙ පුරා වෙච්ච සිදුවීම් වලට අදාළ වීඩියෝ දර්ශන සාක්ෂි සාධකත් එක්කලා ඉස්සරහට කතා කරන දේශිකයෝ ඉවිසින් සම්බන්ධව ඔයාලට විස්තර කරන්න. එතකොට ඊට පස්සේ තව දෙයක් ඔයගොල්ලන්ට කියන්න ඕනේ මේ තමයි මේ සමහර වෙලාවට මිනිස්සු අර්ධබව වටහා ගන්නවානේ සමහර ඔබ්ජෙක්ට්ස් මේ UFO කියලා. ඒ වගේ වෙන්න පුළුවන් ඒවා මොනවද කියලා විස්තර කරලා දිනවා. සමහරට යා ප්ලේන් එකක් එමත් නැත්නම් කාලමුණික බැලුමයක්. ඒ වගේම සමහරට කොහේ හරි ඈතක තියෙන ලයිට් එකක් එමත් නැත්නම් සමහර මිසයිල් ටෙස්ට් කරපේ ගන්න නැත්නම් රොකට් එකක් යවන එකක් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. එමත් සමහර අමුතු උදාහරණයක් බාසුරු වලාකුළු වගේ අපි කියන සමහර අමුතු හැඩේ තියෙන ඇටි ආකාරයට දෙන වලාකුළු දක්වපු අවස්ථාවන්. ඒ වගේම ග්‍රහලෝකයක් විදිහට වීනස් එහෙමත් නැත්නම් සිකුරු කියන ග්‍රහලෝකය ඒ වගේම විදුලි කොටන අවස්ථාවන් වල සිද්ධ වෙන සමහර ආලෝක ධාරාවන් ඒ වගේම ඩ්‍රෝන් ඔය වගේ කියන දේවල් වර්ධව වටහා ගන්න පුළුවන්. මේකට ඇඩ් වෙන්න ඕනේ ලංකාව වගේ නම් ලයිට්ස් දාලා යවන සරුංග ගොඩක් අය කරා තියෙනවා. සමහර ටික වේලුවට කාරණාවක් වුණත් ගොඩක් අය රැවටිලා තියෙන අවස්ථාවන් තමයි විවිධ LED ලයිට්ස් තියෙනවා ලයිට් පාට පාට පස්සේ ඒව දාලා සරුංග වල ඊට පස්සේ එකම තැනක තියෙනවා. හරි අමුතුයි දැක්කට පස්සේ දැකපු ගමන් සාමාන්‍ය කෙනෙක් හිතන්න පුළුවන් මේක UFO එකක් තමයි කියලා. ඉතින් එතකොට ඒ වගේ ඒවා ෆොටෝස් ගහලා වීඩියෝ කරලා අත් වෙනවා දෙනවා විශාල ප්‍රමාණයක්. එහෙම ගත්තොත් එහෙම ඒ වගේ ලංකාවේ සමහරට ඒ වගේ අරමුණකින් නෙමෙයි වෙන්න පුළුවන් ඒගොල්ලෝ ඒව යවන්නේ. නමුත් ඒ විදිහට රැවටෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් UFO එකක් කියලා හරියටම අඳුරගන්න ගන්න පුළුවන් කොහොමද කියන එක ගැන මම ඉතින් ඉස්සරහට දේශිකයෝ කතා කරයි. UFO එකේ තියෙන විශේෂ ලක්ෂණ මොනවද කියලා. ඒ කියන්නේ ඒවා ඇවිල්ලා සාමාන්‍ය පරිසර තත්ත්වයකට තිය අපි දන්න භෞතික විද්‍යාත්මක රීතීන් එක්කලා හැසිරෙන විදිහට නෙමෙයි ඒව හැසිරෙන්නේ. උදාහරණයක් විදිහට එක පාට ආලෝක ධාරාව ගමන් කළා අංශ ගණනකට වඩා අඩු කෝණයක හැරලා අනිත් පැත්තට ගමන් කරනවා නම් ඉතින් පොඩ්ඩක් බලන්න. මොකද අපි දන්න කිසියම් යානාවකට ඒ වගේ හැකියාවක් තියෙනවා නම් ඒක විශේෂ දෙයක්. මොකද අපි දන්න විදිහට මේ වගේ ආවේගී බලයක් ඇති කරගෙන එකපාරට ගමන් දිශාව වෙනස් කරන්න පුළුවන් නම් ඒක විශේෂ හැකියාවක් තියෙන යානයක් විය යුතුයි. අපි දන්න තාක්ෂණයත් එක්ක එහෙම යානාවක් තාම ලෝකේ නැහැ. ඉතින් අන්න ඒ වගේ දේවල්. මේ උදාහරණයක් විතර මම කිව්වේ. ඉතින් මේ වගේ දේවල් වලින් බලන්න පුළුවන් හඳුනාගත ප්‍රයසර වස්තුවක්ද එහෙම නැත්නම් මේක සාමාන්‍ය මොකක් හරි අපි වර්ධව වටහා ගන්න යම්කිසි දන්න කියන ඔබ්ජෙක්ට් එකක්ද කියලා. ඉතින් ඒක නිසා එහෙනම් මම හිතන මගේ පැතුම් පැය භාගය ඇතුළත මම කතා කරලා ඉවරයි කියලා. මම බොහොම සරලව ඔයාලට මේ ටික පැහැදිලි කරා මේ තියෙන මූලික දේවල් ටික මොකද්ද කියන එක. ඉතින් මම ආයිමත් කැමති ඔයගොල්ලන්ගේ පාසලේ විදුල්පතිතුමාට ඒ වගේම ටීචින් චාර්ජින් අපුරයට ඒ වගේම ඔයගොල්ලන්ගේ පාසලේ තාරකා විද්‍යා සංගමයේ හැමෝටම ස්තුතිවන්ත වෙන මේ අවස්ථාව SLUFORA එකට මට පෞද්ගලිකව ලබා දීම සම්බන්ධව. ඉතින් මම හිතනවා මේ පිළිබඳව ගවේෂණය කරන අයට ආරාධනා කරනවා ඔයගොල්ලෝ පාසල් අධ්‍යාපනයෙන් පස්සේ join වෙන SLUFORA එකත් එක්කලා join වෙලා ඒකට අපිත් එක්ක මේවා රිසර්ච් කරන්න පුළුවන් මේ පිළිබඳව ගවේෂණය කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපිට විශාල සම්පත් ප්‍රමාණයක් නැහැ ලංකාවේ මේ පිළිබඳව ගවේෂණය කරන්න. ඉතින් අපිට ඉස්සරහට පුළුවන් මේ සමාජ අන්තර්ජාතික මට්ටම්වල යවන රිසර්ච් වලට මට්ටමට ලංකාවපත් කරන්න මේ විශේෂ ශාස්ත්‍රයේ මම ඔයගලන්ට මේ කිව්ව යූෆොලොජි කියන එක ලංකාවට විශේෂයි. ඒකට හේතුව තමයි ඔයගොල්ලෝ දන්නවා රාමනා කියන පුරාවෘත්තය ගත්තොත් ඒක ඇත්ත කතාවක් නම් ඒ පිළිබඳව සාක්ෂි තියෙන ලංකාව විතරයි. විවිධ රටවල මිනිස්සු උත්සාහ කරනවා ලංකාව පිළිබඳව ගවේෂණය කරන්න රාවණා කියන කන්සෙප්ට් එක එයාගේ නිමිච්ච ටෙක්නොලොජි එක හොයාගෙන යන්න. ඉතින් ඒක ඇත්තද බොරුද කියන එක අපිට මෙතන සාකච්ඡා කරන්න අවශ්‍ය නැහැ. මම හිතන්නේ මේක ඒකට කාලයක් නෙමෙයි නිසා. නමුත් UFO UFOlogy කියන විශේෂ ශාස්ත්‍රය ගත්තොත් එහෙම මේකත් එක්කලා
රුජු සම්බන්ධතාවයක් තියෙනවා. මතක රාවණා කියන කතන්දරෙත් එක්ක රුජු සම්බන්ධතාවයකුත් තියෙන. අපිට ඒවත් එක්කලා හොයාගෙන ගොඩක් ගවේෂණය කරන්න පුළුවන් ඉතිහාස කරුණු ගොඩක් තියෙන විශේෂේෂ්ටයක්. ලංකාවේ අපිට තවදුරටත් ගොඩක් දේවල් ගවේෂණය කරන්න තියෙන විශේෂේෂ්ටයක් කියලා මම හිතනවා. ඉතින් මම හිතනවා අනාගතේ ඔගොල්ලෝන්ගේ පාසලෙන් බිහි වෙන ලක්ෂ්‍යෝ මේකත් එක්ක ජොයින් අපිත් එක්ක ජොයින් වෙලා මේ පිළිබඳව ගවේෂණය කරන්න ඉදිරිපත් වීවි කියලා. ඉතින් බොහොමත්ම ස්තුතියි හැම දෙයකට.